සුබම සුබ දවසක් කියලා සියලුම දෙනා බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද කෙනාවේ sausage සදන recipe එකක්. මේක ටිකක් ලොකු ප්‍රමාණ වලින් තමයි මම හදාගන්නේ. ඔයාට ගැළපෙන විදියට size එක වෙනස් කරලා හදාගන්නට පුළුවන්. ඉතාමත්ම පහසුයි. steam කරන්න අවශ්‍ය නැහැ. ඉතාමත් සරල විදියට උණු වතුරට දාලා තම්බලා ගන්න තියෙන්නේ. වස විස කනවට වඩා gedara මේ වගේ දෙයක් හදලා අපේ කුඩා දරුවන්ට දෙන්න පුළුවන් නම් ඉතින් කොච්චර හොඳයිද. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් recipe එකක් බලන්නේ මගේ videos recipes වලට කැමති නම් මාව subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න video එකක් දාපු සැනින් බලන්නට පුළුවන්. අපි යමු recipe එකට. හොඳට හොදලා කටිවත් කරගත්ත chicken bran 500ක් අරගන්න. ඒකට ගම්මිරිස් කුඩු වලින් තේ හැඳක් එකතු කරන්න, ලුණු වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්න, මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්න, chicken curry powder වලින් තේ හැඳි එකක් එකතු කරගන්න. ඔයාට වැඩිපුර අවශ්‍ය නම් තව පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්න. පාන් පිටි වලින් මෙස හැඳි තුනක් එකතු කරගන්න. ඊට පස්සේ සෝයා සෝස් වලිනුත් තේ හැඳි දෙකක් එකතු කරගන්න. ඔරිගානෝ තේ හැඳි කාලක් එකතු කරගන්න. ඔරිගානෝ නැත්තම් ඔයාට වැඩිය හොඳයි එනසල් කරාබු නැටි කරදමුංගු අඹරලා පොඩි ප්‍රමාණයක් තේ හැඳි කාලක් භාගයක් විතර එකතු කරගන්න. එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා සීසනින් වෙන්නට විනාඩි 20ක් විතර තියෙන්නට දෙන්න. ඊට පස්සේ විනාඩි 20ක් විතර මේක සීසනින් වුණාට පස්සේ අපි බ්ලෙන්ඩර් ජාරයක අරගෙන චිකන් ටික බ්ලෙන්ඩර් ජාරයකට දාලා හොඳට අඹර ගන්න. ඒ වගේම මගේ සියලුම රෙසිපීස් වලට අදාළ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාලට ඉන්බොක්ස් එකෙන් ගන්නට පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්නයක් මේ සම්බන්ධව තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම කමෙන්ට් එක දැකපු ගමන් අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් මෙන්න මේ විදියට හොඳ පේස්ට් එකක් වෙන විදියට අපි චිකන් ටික අඹරගත්තා. ඒක පොට්ටක් පැත්තකින් අරන් තියාගෙන අපි ඒ ටික එකතු කරගන්නවා භාජනයක් අරගෙන භාජනයකට. අපි දැන් චිකන් මිශ්‍රණය රෙඩි වෙලා තියෙන එක පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගන්න. ඊට පස්සේ අපි හදන සොසේජස් එකේ සයිස් එකට අදාළව ගන්න මෙන්න මේ වගේ ෆොයිල් පේපර්ස්. මේක වෙළඳ පොලින් මිලදී ගන්නට පුළුවන් ඔයාට. ලොකු මුදලක් යන්නේ නැහැ ඔයාට මේ වගේ පේපර් එකක් අරගන්න. ඉතින් මම සොසේජස් එක ලොකුවට තමයි හදන්නේ. මම මෙන්න මේ වගේ ටිකක් දාගෙන මෙන්න මේ විදියට ඔතා ගන්නවා. ටිකක් තදට ඔතා ගන්න. චිකන් ටික ඇතුළට ප්‍රෙස් කරලා හොඳට ඔතා ගන්න. ඔතාගෙන තද කරලා දාන. ගොඩාක් අදින්නට යන්න එපා. පේපර් එක කැඩිලා යයි. සාමාන්‍යයෙන් බොහොම ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. මෙන්න මේ විදියට හදාගෙන දෙපැත්ත අපි හරියට ටොපියක් ටයිට් කරනවා වගේ දෙපැත්ත මෙන්න මේ විදියට කරකවලා තද කරගන්න. දැන් මේක හොඳට තද වෙච්ච රෝල් එකක් තමයි අපිට හම්බෙන්නේ. මේ විදියට සියලුම චිකන් වලින් අපි අදාළ සොසේජස් ටික හදා ගන්නවා. මම ටිකක් ලොකු ප්‍රමාණයෙන් තමයි හදාගත්තේ. ඔයාට මේක කුඩා ප්‍රමාණ වලින් හදා ගන්නට පුළුවන්. ඒ විදියටම අපි තවත් සොසේජස් එකක් හදාගත්තා. ඒකත් ඒ විදියටම දෙපැත්ත ටයිට් කරලා හොඳට ඝනවට තමයි අපි තියාගන්න ඕන. මේක හදාද්දී හරියටම හොඳට සාමාන්‍ය සිදුරු නැති වෙන්නම ටයිට් කරලා ගන්න ඕන. එහෙම ටයිට් කරේ ගත්තේ නැත්නම් අපි තඹලා එළියට ගනිද්දී එක එක තැන්වල හිස් තියෙන්නට පුළුවන්. ඉතින් මේ වෙද්දි මම වතුර එකක් හොඳට බොයිල් වෙන්න තියලා තිබ්බේ උණු වෙන්නට. ඉතින් සොසේජස් එක වැහිලා චුට්ටක් උඩට එනකන් වතුර තියෙන්න ඕන. මෙන්න මේ විදියට අපි සොසේජස් දෙක දාලා මේක තඹ ගන්න ඕන. ඊට පස්සේ ලිඩ් එකේ මොනවා හරි සිදුරක් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් පහ ගන්න. ඊට පස්සේ විනාඩි 30ක් 40ක ප්‍රමාණයක් මේක හොඳට තැඹුණාට පස්සේ අපිට බා ගන්නට පුළුවන්. ඔයා මේ වෙලාව අරන් තැඹුවාට පස්සේ අනිවාර්යයෙන්ම මේක තැඹිලා තියෙන්නේ. ඒ ඇරෙන්නට ඔයාට බලා ගන්න ක්‍රමයක් නැහැ. ඊට අමතරව ඔයා මේක දෙතුන් සැරයක් ඇරලා මෙන්න මේ විදියට දෙපැත්ත කරකවලා බා ගන්න. මේක උණු වතුරේ තියලා තමයි අපි ගන්න. එහෙනම් බොහොම පරිස්සමින් තමයි බා ගන්නට අවශ්‍ය. ඉතින් මේ එක සොසේජ් එකක් ග්‍රෑම් 250ක් විතර බර තියෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ නිවුනට පස්සේ මෙන්න මේ විදියට අපි පේපර් එක ගලවලා අරගන්න.
ඉතිං ඔයාට මේක ස්ටීම් එකේ තඹලා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේ ප්‍රමාණය ගන්නේ නැතුව මීට කුඩා ප්‍රමාණවලින් ඔයාට අරගන්නත් පුළුවන්. මොකද ඔයාගේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාගේ කැමැත්ත අනුව නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපි සොසේජ් දෙකම කලවලා ගත්තා. හොඳ තදට තියෙනවා, වට කපද්දි පේනවා හොඳ තදට තියෙනවා, හොඳට තැඹිලා තියෙන්නේ. මේක මේ විදියට අමුයෙන් කණ්ඩත් පුළුවන්. නමුත් අපිට මේක පාන් එක්ක, එහෙම නැත්තම් මොන හරි බන් එකක් එක්ක, සාමාන්‍යයෙන් ආ කැමති විදියට කන්නට පුළුවන්. මේක මීටත් වඩා ලොකුවට හදාගන්නත් පුළුවන්. ඉතින් මේකේ රස වැඩි කරගන්නට ඔයාට වෙනස් ඉන්ග්‍රීඩියන්ස් එකතු කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට ලස්සනට, පෙනුමට, රසට එන සොසේජ් එකක් තමයි අපි හදාගත්තේ. මේ බලන්න, කඩන්නත් හරි පහසුයි, ඒ වගේම පෙනුමත් හරිම ලස්සනයි. ඉතින් ඔයාටත් ට්‍රයි කරලා බලන්න පුළුවන්. සුබ දවසක් කියලා ඉන්නම්.